මේ පාතාල අපරාධකාරීන්ගේ දත්ත පද්ධතිය කඩපුවාම දැනට හඳුනාගත්තු 1091ක් මුළු ලංකාවෙම පාතාල සමාජික 1091ක් ඉන්නවා මේකෙන් 258ක් ඉන්න නුගේගොඩ කොට්ටාසේ පාතාලෙ ගෑවිච්ච මිනිස්සු 258ක් ඉන්නේ නුගේගොඩ කොට්ටාසේ ඒකයි මම කිව්වේ මේ මෙහෙඹේ විශාල කාර්යභාරයක් තියෙන කොට්ටාසයක් තමයි නුගේගොඩ පොලිස් කොට්ටාසය මේ 298 දාම සමීපව අධීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්නේ මේගොල්ලෝ උදේ අපරාධ කරලා හවස හොර પાස්පෝර්ට් එක රටෙන් පැනලා යනවා මහජන ආරක්ෂා පිළිබඳ ඇමතුමාගේ මැදිහත් වීම තුළ ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්ත වලට යොදා දෙන කැමරා පද්ධතිය අපි 2024 ජනවාරි මාසෙදී විවෘත කරනවා මොන හොර પાස්පෝර්ට් එක හදලා ගියත් ඒ කැමරා තමගේ මූණවට එද්දී අපේ අපරාධකරුවන්ගේ දත්ත පද්ධතියත් එක්ක පරිගණකගත මාර්ගයෙන් සම්බන්ධ වෙද්දී උදේ මිනිමරලා හවස රටපිට ක්‍රමේ ජනවාරි මාසෙ පස්සෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට වෙනස් වෙලා අපරාධකරුවන් ගුවන් තොටුපළේදී අත්දැකීම් ගැනීම මේ ජනවාරි මාසෙදී ආරම්භ වෙනවා ඒ වගේම බන්ධනාගාරය ඇතුළේ ඉඳගෙන අපරාධ මෙහෙවීම මුළුමනින්ම නැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ආරම්භ වෙනවා පාතාලකාරෝ 135 දේ ලංකා පුරා ඉන්න බන්ධනාගාරය ඇතුළේ ඉඳගෙන අපරාධ මෙහෙවනවා ඒ හැම බන්ධනාගාරයක බුද්ධියශ ස්ථාපිත කරලා මේ අපරාධකරුවන් ක්‍රියාකාරකම් පාලනය කිරීමටත් ජංගම දුර්ගතය භාවිත කරලා අපරාධ කිරීමට තියෙන අවකාශය අවම කිරීම සඳහා අවශ්‍ය කරන මූලික ක්‍රියාමාර්ග මේදී අපි ආරම්භ කරලා තියෙනවා ඒ වගේම මේ අපරාධකරුවන් අත තියෙන ආයුධ පිස්තෝල රිවෝල්වර්ස් දීපාස අවි සොයාගෙන විශේෂ කාර්ය බලකාය මේ අපරාධකරුවන් පස ලුහුබදිද්දී ඒ අපරාධකරුවන් පොලිසිය සමග ගැටනොත් සිද්ධ වෙන දේ මහජන ආරක්ෂක මතුමා ඊයේ පෙරේදා පැහැදිලි කරා. ඒ සමග ඒ සම්බන්ධයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂ කාර්ය බලකාය පොලිසියට යෝධ ශක්තියක් වෙලා මේ මෙහෙයුමේ විශාලම කාර්යභාරයක් කරනවා. අපරාධකරුවන් ලෑස්ති වුණොත් එහෙම පොලිසියට හරි සාමාන්‍ය ජනතාවට හරි අවිවසවන්න ඒට අවශ්‍ය පිළිතුර විශේෂ කාර්ය බලකායෙන් ලැබේ. ඒ නිසා දැන් අවශ්‍ය වෙන්නේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මහජන ආරක්ෂක ඇමතුමත් ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳව ජේසු ජනාධිපති උපදේශක සාගර රත්නායක ඇමතුමත් පොලිසියට මේ කාර්ය කිරීමට අවශ්‍ය කරන වාතාවරණය සකස් කරලා දීලා තිනවා මේක වෙන්නේ නැත්නම් වග කියන්න වෙන්නේ පොලිසිය මමත් මගේ පොලිස් නිලධාරීන් උත්සිරුදා එකතු වෙලා ස්ථීර වශයෙන්ම කළාගේ උපරිම කැපවීමක් කරලා ඉතාම කෙටි කාලයක් තුළ මේ ලබා දීලා තියෙන අභියෝගය ජය ගන්න බව ඉතා පැහැදිලිව කියනවා